මේ අවස්ථාවට සහභාගි වන මේ පමණ වේලාවක් අපේ ජයග්‍රහණය වෙනුවෙන් අපිට ශක්තිය දෙන්න මේ අවස්ථාවට මේ ජන රැලියට සහභාගි වන කැකිරාව තමුන්නාන්සේලාට මගේ ස්තුතිය ප්‍රකාශ කරන අතර තමුන්නාන්සේලාගෙන් අවසර ඉල්ලා සිටිනවා. වගේම මෙම දමන්ත ජනරලිය සංවිධානය කර ශ්‍රී ලංකා පොදු ජන පෙබරුණුවේ කැකිරාව ආසන සංවිධායක හිටපු පළාත් සභා අමාත්‍ය වීරසේන ගමගේ මැතිතුමනි, කැකිරාව ප්‍රාදේශී සභාවේ සභාපති සම්පත් හේරත් මැතිතුමනි, පලාගල ප්‍රාදේශී සභාවේ සභාපති ආර්ය වික්‍රමසිංහ මැතිතුමන් ඇතුළු සියලුම මන්ත්‍රීවරුනි, මන්ත්‍රීවරියනි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් නායක එස්.එම්. චන්ද්‍රසේන මැතිතුමනි, පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මැතිතුමනි, හිටපු උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් මැතිතුමනි, හිටපු උතුරුමැද පළාත් සභාවේ සභාපති ටී.ඒ.ආර්. සිරිපාල මැතිතුමනි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැකිරාව ආසන සංවිධායක රොහාන් ජයකොඩි මැතිතුමනි, හිට පළාත් සභා මන්ත්‍රීවරුන් වන ජගත් මහේන්ද්‍ර උපාලි විජේකෝන් මැතිතුමා, දඹුල්ල නගර සභාවේ නගරාධිපති ජාලිය ඕපාත මැතිතුමා, ආරාධිත අමුත්තනි විද්වතුනි ජනරල් කමල් ගුණරත්න මැතිතුමා ඇතුළු රණවිරුවනි, සේනනායක වෙරළියද්ද මැතිතුමා ඇතුළු කලාකරුවනි, සියලු දෙනාගෙන්ම අවසරයි. අපි තමුන්නාන්සේලාට පසුගියදා මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කළා. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය අපි මේ රටේ විද්වතුන්, ව්‍යවසායකයන්, බුද්ධිමතුන්, ව්‍යාපාරිකයන් මේ සියලු දෙනාම පසුගිය වසර හතර තුළ එකතු කරගෙන එයාගේ අදහස් අරගෙන ඒ වගේම ගම සමග පිළිසඳරක් වැඩසටහන යටතේ තමුන්නාන්සේලාගේ අදහසුත් එකතු කරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපිට ලබා දුන්නු අදහස් එකතු කරලා හදපු ප්‍රායෝගික වැඩසටහනක්. මේ ප්‍රායෝගික වැඩසටහන මගේ දූර කාලය ඇතුළතදී එහි අඩංගු සියලුම කරුණු අවසන් කරනවයි කියන එක මම තමුන්නාන්සේලාට සාතික වෙනවා. මේ රටේ ආරක්ෂාව වේවා, තමුන්නාන්සේලාගේ ආරක්ෂාව වේවා, කඩාවැටුණු ආර්ථිකයේ ගොඩනැගීම වේවා, මේ සෑම අංශයකින්ම අපි අධ්‍යයනය කළා. විප්‍රායෝගික වැඩසටහනක් තමුන්නාන්සේලාට ඉදිරිපත් කළා තිබෙනවා. අද තමුන්නාන්සේලාට මම කියන්නට ඕනේ, සාමාන්‍යයෙන් මම කතා කරන්නේ මං කරන දේවල් පමණයි, මගේ ප්‍රතිපත්ති. නමුත් මේ එන දවස් හතර පහ තුළ අපේ විරුද්ධවාදීන් විශාල මඩ ප්‍රචාර, බොරු ප්‍රචාර තමුන්නාන්සේලා අතරට ගෙනියනවා. තමුන්නාන්සේලා නොමග යවන්න. නමුත් තමුන්නාන්සේලා බුද්ධිමත් ජනතාවක්, ඒ බොරුවට රැවටෙන්නේ නැහැ. අද මං ස්වාමීන් වහන්සේ නමක් මගෙන් අහනවා, මගේ පුරවැසි භාවය පිළිබඳ ප්‍රශ්නයක් විරුද්ධ පක්ෂය ගේනවා කැත්තද කියලා. නමුත් මම උන්වහන්සේට කිව්වා, මම සියලුම නීතිමය ආකාරයට ඒ ප්‍රශ්න විසඳාගෙන හමාරයි. ඒ නිසා අද මේ අය ගෙනියන බොරු ප්‍රචාරවලට රැවටෙන්න එපා කියලා. ඒ වගේම මේ ඉදිරි දවස් කීපය තුළ විශේෂයෙන්ම අවසාන ප්‍රචාරය, මැතිවරණ ප්‍රචාරක රැස්වීම තියන්නට බැරි කාලය තුළ මේ අය බොරු ප්‍රචාර, මඩ ප්‍රචාර ගෙනියන්නට සූදානම් වෙනවා. ඒ තරම් අද අපේ ජයග්‍රහණය ගැන වියරු වැටුණු විරුද්ධ පක්ෂය
අපි අපි මේ රට තුළ වෙනම මැතිවරණ සංස්කෘතියක් අපි බිහි කරා. අපි කිසියම් වෙලාවක අපි කතා කරේ අපේ ප්‍රතිපත්ති පමණයි. මේ මඩ ප්‍රචාර අපි ගෙනිච්චේ නැහැ. විශේෂයෙන්ම අපි මැතිවරණ ප්‍රකාශය තුල අපි පැහැදිලිව පෙන්눔 කළා තිබෙනවා මේ රටේ ආරක්ෂාව තහවුරු කරන ආකාරය. අපි එදා ත්‍රස්තවාදයේ අවසන් කරා පමණක් නෙවෙයි මේ රටේ නැවත ත්‍රස්තවාදයක් ඇති නොවන ආකාරයට අපි පැහැදිලි ආරක්ෂක වැඩපිළිවෙලක් යොදලා තිබුණා. නමුත් මේ නිදහස ලබා දුන්න රණවිරුවන් ගැන කිසිම තැකීමක් නැති මේ ඇමති මණ්ඩලය අපේ රණවිරුවන්ගේ මානසිකත්වය කඩා දාලා ඔවුන් ජාත්‍යන්තර අධිකරණවලට ගෙනියන්නට සම්මුති අස්සම් කළා. ඒ වගේම බුද්ධි අංශ සමාජිකයන්ව හිරගත කළා. මේ රටේ ආරක්ෂාව කඩා දැම්මා. ඒ නිසා තමයි නැවතත් මේ රටේ බෝම්බ පුපුරන්නට පටන් ගත්තේ. නමුත් අපේ රජයක් යටතේ පිටමුණාංශලට සාතික වෙනවා නැවතත් කිසිම ත්‍රස්තවාදයකට මේ රටේ හිස ඔසවන්න දෙන්නේ නැtei කියන කාරණය. වගේම අපි පැහැදිලි ආර්ථික සැලැස්මක් ඉදිරිපත් කළා තිබෙනවා. විශේෂයෙන්ම දුප්පත්කම නැති කරන්නට ඇති නැති පරතරය නැති කරන්නට මේ රටේ සෑම අංශයක්ම ජීවන තත්ත්වයේ ඉහළට ගෙනෙන්නට පුළුවන් ජනතාව මුල් කරගත් කේන්ද්‍ර කරගත් ආර්ථික සැලැස්මක් අපි ඉදිරිපත් කළා තිබෙනවා. අපි තමුන්නාන්සලා දන්නවාද විශේෂයෙන්ම ජීවන බර නිසා අද අපේ රටේ සෑම කොටසක්ම ජීවන බරින් පෙළෙනවා. අපි විශේෂයෙන්ම සමෘද්ධිය ලබන ඒ වගේම සමෘද්ධියට සුදුසුකම් ලැබලා සමෘද්ධිය නොලැබෙන ඒ වගේම අඩු ආදායමක් ලබන වයෝ වෘද්ධ වුණ රෝගාතුර වුණ මේ සෑම කොටසක් ගැනම සිතලා අපි නැවත අපේ රටේ ආර්ථිකය ඉහළට ගෙනෙන තුරු සාන මල්ලක් වියලි ආහාර සාන මල්ලක් නොමිලේ හැම මාසිකම ලබා දෙන්නට අපි තීරණය කළා තිබෙනවා. ඒ වගේම රාජ්‍ය සේවකයන්ට මධ්‍යම පන්තියට අපි විශේෂ සාන ලබා දීලා තිබෙනවා. ඒ වගේම 54,000ක් ඉන්න උපාධිධාරීන් ජනවාරි පළවෙනිදා වෙනකොට එයාට රැකියාවල් අපි ලබා දෙනවා. ඒ වගේම අදට ලක්ෂයක් පමණ රාජ්‍ය සේවයේ ඇබෑර්තු තිබෙනවා. විශේෂයෙන්ම නිපුණත්වයක් අවශ්‍ය නොවන ඒ රැකියාව වෙනුවෙන් අපි අධ්‍යාපන සුදුසුකම් ඒවට අවශ්‍ය වෙන්නේ නැහැ. අපි මේ රැකියාව දිලිඳුම පවුල්වලට එක පවුලකට එක රැකියාවක් හෝ රජයේ රැකියාවක් ලබා දෙන්නට අපි ක්‍රියා කරනවායි කියන එකත් මේ අවස්ථාවේ සඳහන් කරන්නට ඕනේ. විශේෂයෙන්ම කෘෂි කර්මාන්තය සහ වැවිලි කර්මාන්තය වෙනුවෙන් අපි විශේෂ අවධානයක් යොමු කළා තිබෙනවා. මේ රජය කෘෂි කර්මාන්තය දේශීය ගොවියා දේශීය වැවිලි කරුවා සම්පූර්ණයෙන්ම අමතක කරලා තියෙන්නේ. එනිසා අද සෑම වැවිලි ශේෂ්ත්‍රයේ ඉන්න සෑම කෙනෙක්ම අද අතරමං වෙලා අපි කෘෂි කර්මාන්තය දියුණු කරන්නට අවශ්‍යයි, ව්‍යාහාර ස්වයංපෝෂිත කරන්නට අවශ්‍යයි, එවැගේම ගොවියා ඔවුන්ගේ ආදායම වැඩි කරලා ඔවුන්ගේ ජීවත් වෙන තත්ත්වයකට ගෙනෙන්නට අවශ්‍යයි. මෙන්න මේ නිසා තමයි
අපි පොහොර සහනාධාරය තමුන්නාන්සලට නොමිලේ ලබා දෙන්නේ. ඒ වගේම මම දන්නවා විවිධ හේතුන් නිසාද ගොවියන් ණය බාරට වැටලා තිබෙනවා. මේ ගොවි ණය අපි සම්පූර්ණයෙන්ම කපා හරිනවයි කියන එකත් මේ අවස්ථාවේදී මතක් කරන්නට ඕනේ. ඒ වගේම ගොවියා වෙනුවෙන් රක්ෂණ ක්‍රමයක් ගොවි විශ්‍රාම වැටුප මිනමතත් හඳුන්වා දෙනවා. ඒ වගේම අද ලෝකයේ කෘෂි තාක්ෂණයේ ඉතා විශාල දියුණුවක් ලැබලා තියෙනවා. අඩු වියදමකින් වැඩි ආදායමක් ලබන්නට හොඳ බීජ වර්ග නිෂ්පාදනය කරන්නට ඒවා ලබා ගන්නට පොහොර කළමනාකරණය කාබනික පොහොර පාවිච්චිය ජල කළමනාකරණය මේවා හඳුන්වා දීලා ගොවියාගේ ආදායම වැඩි කරන්නට අපි රජය මැදිහත් වෙනවයි කියන එකත් මතක් කරන්නට ඕනේ. සාර්ථක දැක්මක් වැඩ කරන රටක් ගෝඨාභය රාජපක්ෂ.